අද විවිධ සාකච්ඡා තියෙනවා. පක්ෂයක් වුණාම රටි ප්‍රධාන පක්ෂයක් වුණාම විවිධ සාකච්ඡා තියෙන විවිධ අංශවල විවිධ සාකච්ඡා. රහසක් නෑ, පක්ෂය ඇතුළේ කටයුතු නේ, එළිය කතා කරන්නේ නෙවෙයි. පක්ෂය අභ්‍යන්තර සාකච්ඡා. දැන් මේ අන්න දැන් බණක් කීපයක්වත් දැන් ගේන්න හදනවා. මොකද වෙන්නේ දැන් මේ මාධ්‍ය ව්‍යාමණයක් කරන්න හදනවා. මේ 50 පස්සේ දැන් ඔබතුමාලාගේ මේ විදිහට ප්‍රශ්නයක්වත් අහන්න බැරි වෙයි. අනේ නෑ, මේ ඔය නියාමන 50 ඔක්කොම දැන් තියෙනවා, දැනුත් තියෙනවා. ඒ අහනවන් පත්ත දැන් උදාහරණයක් ගත්තාම මේ රටේ මේකේ පුජ්‍යලයේ ගෙදරකට මිනිහෙකුට එහෙම හිරියර කරන්න බෑනේ ප්‍රසිද්ධිය ගිහිල්ලා. ඉතින් එහෙම කරුවනේ. ඔය නීති ඔක්කොම තියද්දි එහෙම කරන්නේ, ගිනි තිබ්බානේ, මැරුවානේ, පාරේ අදන් ගියානේ, අපේ ගෙවල් කුඩු කරානේ, කොහෙද නීති? එතකොට මාධ්‍යයන් නියාමනය වුණේ කොහෙන්ද? ගෝල්පෙස්සේන්ද? මාධ්‍යයන් නියාමනය ගෝල්පෙස්සේන්ද? ගෝල්පෙස්සේට ඕන ඉදිරි මාධ්‍යයන් ඇසුරුනේ. ඉතින් එනිසා මම කියන්නේ හිතුවක්කාරකම්, ක්‍රූරකම්, දුෂ්ටකම්, දේශාත්මක ප්‍රකාශන මේ සියල්ල සම්බන්ධයෙන් නියාමනයක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට මම ඊයේ පෙර මම බලාගෙන මගේ ෆොටෝ එකක් දාලා මේ අත උස්සන් ඉන්න එකක් දාලා මම මේ ජේපි කාර්යාලයේ කටහොල්ලන මිනිහෙක් නෙමෙයි, මට බාර් පහක් තියෙනවා, මේ සෙට් 10ක් තියෙනවා, එහෙම කියලා දානවා. ඉතින් ඒ ඔක්කොම දේවල් දාන්න ඉඩ දෙන්න ඕනද? බුලත්තිර කඩයක් ගන්න නැති මට සෙට් 5ක් තියෙනවා කියලා දාන එකට ඉඩ දෙන්න ඕනද? ඒක පාලනය කරන්න, නියාමනය කරන්න ඕන. මේ හිතුවක් කාර්කම් කී දේ උඩ අපහාස කරනවද, අවමාන කරනවද, මොනතරම් ක්‍රූරකම් කරනවද? දරු පවුල් නැති කරන මිනිස්සුගේ ආත්ම ගරුත්වය නැති වෙනවා. මනුස්සකම්, යුතුකම්, සාධාරණකම්, කරුණාව, සාය, මෛත්‍රිය ඔක්කොම සුන්නත් දීලි කරලා තියෙන මාධ්‍යය දෙනයි මේ සමාජ මාධ්‍යයයි. කිසි කෙනෙක් ගරුත්වයක් ගැන බලන්නේ නැහැනේ. එමිනි එහෙම කරාද නැද්ද කියලා ඔක්කොම හරු. හරු 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 කියන යනවා. ඇත්තද ඒ හරු? දැන් මේ හොරකම් කරලා මොකද දැන් වෙලා තියෙන්නේ? ඉන්දගයක් නැහැ, යන්න වාහනයක් නැහැ, තැන්පත් ධනයක් නැහැ, ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි හරු. ඉතින් හොරු යන හොරුට මේව නැහැ මොනවා කියන්නේ? මේ හොරු කියන්නේ මාධ්‍යයන් නම් කර කර ගහන්නේ. අර කවුරා මේ කවුරා මේ හොරකම් කරන්න ඇති වගේ කියලා එහෙම එවන් දාන්නේ. එහෙම දාන්නේ මාධ්‍ය. නිකන් ඉංගියෙන් කියන අය හොරකම් කරන්න ඇති. උදේ අර පත්‍රකාරයෝ පත්‍ර කියන කට්ටියත් එන්නේ මාධ්‍ය ඔයගොල්ලන්ගේ. අපේ අම්මේ නොදන්න මගුලන්න ප්‍රාජ්‍යෝ දන්න ඇටි කේල් ගෙඩියකුත් නැහැ. දාන්නවා මං කිව්වා කියලා. දන්න ඇටි කේල් ගෙඩිය නැහැ මාධ්‍ය මොනවද නොදන්නේ. ප්‍රාජ්‍යෝ ඉන්නේ. ඔක්කොම දන්නවා. අර ඊපද ආගිරියා මං ගහගෙන කියනවා අර මේ ජාතික රූපවාහිනිය මේක තියනවා. නැද්ද? තියනවා මේ තියෙන ජාතික රූපවාහිනිය. කියනවා අර මේ කවුද මේ අපේ අතුකෝර මන්ත්‍රීමා මැරුණට පස්සේ 183 දෙනෙක් මේ දුන්නල්ලු ඒගොල්ලගේ මාසික දීමනා පාර්ලිමේන්තු. අනිත් කට්ටිය දුන්නහල්ලු. මිත්‍ර ද්‍රෝහී විදිහට තමයි කතා කරන්නේ කියන එක. කවුද දිනේෂ් කියන්නේ? නම නදානවා කියෝ. දිනේෂ් කියන්නේ අර ජාතික රූපවාහිනිය. එතකොට ඒ ලිස්ට් එකට නම නොදී ඒ ගෙදරට ගිහිල්ලා ඒ දීමුණාට වැඩි දීම මුදල් දීලා ආපු මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ? මෙයා කමෙම කියනකොට ලිස්ට් එකේ නම නැහැ. දැන් මගේ නමත් ලිස්ට් එකේ නැහැ. ඒක මං උදව්වක් කරේ නැහැ කියලා කොහොමද එයා කියන්නේ? හරි? දැන් සියලු දේ දැන් සියලු තුන් ලෝකෙම දන්නවා වගේ කතා කරන්න එපා මාධ්‍යයට. ඒ වගේ විකාර කියුම් පාලනය කරන්න මේ රටේ කවුරු හරි. දැන් බ්‍රිතාන්‍ය හරි ඇමරිකා හරි ඔය ඕන විදිහට කියන්න පුළුවන්ද? එහෙම අපහාස කරන්න පුළුවන්, අවමාන කරන්න. කීයක් අවමාන කළාද දිනවා? මට කොච්චර කළාද දිනවා? සය පාලනය කරන මන්න එකට ඡන්ද දෙනවා. ඡන්ද දෙනවා. අත් දෙක නෙවෙයිනේ ඡන්ද දෙන හැටි දන්නේ නැන්නේ මාධ්‍යවේදී. අර ඔබන්න තියෙන්නේ බොත්තම. ඡන්ද දෙන හැටි දන්නේ නැහැනේ. දැන් එතකොට මේ එහෙම කරපුවාම දැන් උඟක් අය කියන්නේ මේක මාධ්‍ය නිදහස නැති වෙනමයි කියලා. නෑ මාධ්‍ය නිදහස නැති වෙන්නේ නෑ. මාධ්‍යට මේ පොව වාර්තා කරන්න පුළුවා. මාධ්‍යට ඕනේ නැති දේවල් කරන්න දෙන්නේ නැහැ. අපහාස කරන්න, අවමාන කරන්න, බොරු ප්‍රචාරය කරන්න. දැන් මගේ එක දවස් පත්තරේ තියෙනවා මේ ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේ. දිත්තික 14කට ගම් වතුර. ඒකෙම යටින් තියෙනවා දිත්තික 14කට නියම්. 14කට නියම්. ලංකාවේ දිත්තික 35ක් තියෙනවා. ඈ? තේම තව ප්‍රශ්නේ. තේම ඕන බොරුවක් දාගන්න පුළුවන්නේ. බලන්න කට්ටි ඉන්නවනේ. ඒ නිසා මිනිස්සු නොමග යවන. මිනිස්සු ඇත්තටම අවිද්‍යාව මෝහනේ, අවිද්‍යාව මෝහන කරන. මිත්‍යාව මෝහන කරනවා. බොරු දාලා. මේ රටේ මන්ද භෝජනේ ඉතිහාසය බලන තර මතු වෙලා තියෙන්නේ. අර දොස්තර මහත්තයා මෙහෙම කියනවා, මේ දොස්තර මහත්තයා මෙහෙම කියනවා, මෙච්චර මන්ද භෝජනේ තියෙනවා. හරි? දැන් අර පෞගේ දාසල් දන්තල් පිරීලා. ඒ මන්ද භෝජනේ බෙන්ත් එකේ එන්නේ ලොකු වාහනේ ගෙන්නේ ප්‍රාඩෝ එකේ ගෙන්නේ බෙන්නේ අකල් දන්තල් පොලි විල පැය දෙකක් කන්න. නැති කට්ටි. ඒක තමයි ඉතින් කියන්නේ ශ්‍රී ලංකාවේ දිලින්දෝ පොලිමේ සිටි කෑම සඳහා. එහෙම දාන්නවත්
මොකද්ද ඇත්ත දිනුම්ද ඒගොල්ලෝ? දැන් ඊයේ දිනේදී මේ ජාතික ජනබල වේගයේ ඔන්න ආයිපාරක් එළියට දැස්සා අතින් ඉඳන් පටන් ගන්නවයි කිව්වා රැල්ල පටන් ගන්නවා කිව්වා ආයි ඔව් දැන් මෙහෙම කිව්වනේ දැන් 9 වෙනිදා ජුලි 9 වෙනිදා ගියා රුද්දේ කෝටාබේ ගෝ හෝම් කියලා කියලා ඉතින් ගා රනිල් රාජවක්තත් ගෝ හෝම් කියලා එයා යනකම් අපි උද්ඝෝෂණය කරනවා කිව්වා තවත් දෙයකට පස්සේ ගෝ අයිතිං එකක් ගන්නවත් මෙන්නේ ගෝල් පෙති එකක්වත් නැ මොකද උනේ ඔය කීප කට්ටිය නේද හිටියේ එතන මොකද උනේ අතුරුදහන් අදුරා මං කිව්වේ ඊවරත් අර මං කිව්වේ දර උද්ඝෝෂණය කරපු කට්ටිය ගෝල් පෙට් එක අල්ලන් හිටපු කට්ටිය ගෝටාගම ගාලා ලියුම් ගෙන්න ගත්ත කට්ටිය දැන් අයිස්ක්‍රීම් එකක් අක්කන්න එන්නේ නැහැ නේ ගෝල් පෙට් එකට මොකද උනේ බය වුණේ අය හරිද මේ ප්‍රශ්නයක් තියෙනවා නේ ඔව් මේ මාර්ධනේ ආවලක් කරන්නේ ඒක නම ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ මර්ධනය කරන්න නෙමෙයි නියාමනය කරන්න මර්ධනය නියාමනය කරන්න වචන දෙකක් ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්